ප්‍රවීණ තේවගා උපදේශක සමන්ගී ගණගේ මහතා සමග තේවගාවේ නව මම්පෙත් සොයා යමු. ආයුබෝවන්. ඔන්න යාළුවනේ මුලින්ම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි තේවගාවක් යාන්ත්‍රික දළු නෙලීමක් බවට පත් කරගන්නේ කියලා. ඉතින් මාත් එක්ක මේ කාර්යය සඳහා ඇවිල්ලා ඉන්නවා හේලිස් ආයතනයේ නන්දසිරි මහත්මයා. අපි මේ රැඳී ඉන්නේ දර්ණියගල නූරි වතු යායේ. ඉතින් අපි නන්දසිරි මහත්මයාට කියමු මොකද්ද මේ යන්ත්‍රය මේක කොහොමද භාවිතා කරන්නේ මේ යන්ත්‍රයෙන් ඕගලන්ට ලැබෙන වාසි අවාසි මොනවද ලාභ ප්‍රයෝජන මොනවද ඉතින් නන්දසිරි මහත්මයා දැනුවත් කිරීමක් කරමු බලන්න හරි අයිබෝන් සිල්ලාටම අපි කවසාකි තේදළු නෙන්නේ යන්ත්‍රය තේවගාවට භාවිතා කිරීම පිළිබඳව මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ කවසාකි තේදළු නෙන්නේ යන්ත්‍රය අඩි දෙකක් පල්ලයි කැපුම් තලය දිනකට අක්කර භාගයක් තුන් කාලත් අතර දළු ගඩා ගන්න පුළුවන් दिन पहलवा विश्वत्त तर तम दरगड़े एक क्लोन एक वगाकर उपदेश अणु ये दिन गान विनाश नम अभी गहक तेदलु अतिंकर्णक दलु परंपरा हयाक त्यागन कड़ाने मेशीन के दिय दलु परंपरा दिखा त्यागन कड़ाने ये दलु परंपरा देखो मेन मे दलर मेन मे खड़ने का मे मे दलु परंपरा देखा परिवर्तने वेन्न मस तुनक काले गण मस तुने काले पास අපිට අකණ්ඩව අපි ඉඩමි ලබා ගන්න අවශ්‍යන්න එක දිගට ලබා ගන්න පුළුවන්. අපි දැන් ඔපරේට් කරලා බලමු මේක. ඔව් ඊට අමතරව නන්දසිරි මේ තව එකක් තමයි මං හිතන්නේ දැන් තියෙන කම්කරු ප්‍රශ්නෙට මේක විසඳුමන්නේ. පැහැදිලිවම මේ ගත්තොත් අපි අවුරුද්දට සතියෙන් සතිය දළු ගැඩුවොත් අවුරුද්දල් දළු රෝම් 50ක් කඩන්න ඕන. සිංහල අවුරුද්දට අපි දළු රෝම් දෙකක් අතෑරියම සති 52 කියන්නේ දළු රෝම් 50ක් කඩන්න ඕන. මැෂින් එකේදී කැඩෙන්නේ දළු රෝම් 18ක් 20ක්. ඒකට අක්කරයක් කඩන්න අපි කම්කරු හතරක් ඕන මැෂින් එකෙන්. එතකොට අවුරුද්දකට ලේබ 72ක් යන්නේ මැෂින් එකට. අපි අතින් කැඩුවොත් ලේබ 300ක් ඕන. කම්කරු එකක 300ක් ඕන. මැෂින් එකේදී අපි යන්නේ කම්කරු එකක 72. එතකොට දැන් මේ තියෙන ප්‍රශ්නෙට පැහැදිලි විසඳුමක් තියෙනවා. ඒ වගේම දිනක වැටුප කම්කරුට තියෙන ගැටලුවක්. එතකොට මේ දිනක වැටුප අපිට වැඩි ප්‍රමාණයක් ගෙවන්න පුළුවන් මැෂින් එකෙන් දළු කඩද්දි. මොකද අස්සන්නේ අඩුවක් වෙන්නේ නැහැ. අස්වැන්න සමානයි අතින් ගැඩුවත් මැෂින් එකෙන් ගැඩුවත් අස්වැන්න වෙනසක් නැහැ. අපි කරන සාත්තුවට සාපේක්ෂව ලැබෙන අස්වැන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට වතු හිමියෙකුට ලැබෙන සුද්ධලාභය වැඩි වෙනවා කියලා තමයි නන්දසිරි මහත්මයා කියන්නේ. ඇත්තම දැන් මේකදී අතුල සමන්ත මේ ප්‍රධාන දේ යාන්ත්‍රික දළු නෙලීමකදී කම්කරුවට යන දෛනික වැටුප තියෙනවානේ. එතකොට එයාට අර්ථසාධක ගෙවන්න ඕනේ. EPF PTF වත්තෙන් කැපෙන්න ඕනේ. මේ සේරමත් එක්ක බැලුවාම යන්ත්‍රයට බාර කරාම ඉතින් මැෂිනරි වලට දැන් ලෝකේ පරිවර්තනය වෙලා ඉවරයි. ලංකාව මේ අපි තාමත් මේ අර අතින් දෑතින් කරාට ලෝකයේ මේ වෙනකොට චීනය, ජපානය, කෙන්යාව වගේ රටවල් මැෂින් මීට වඩා ලොකු මැෂින් නන්දසිරි මම දැකලා තියෙනවා YouTube එකේ මහ විශාල ට්‍රැක්ටර් වගේ යන්ත්‍ර භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යාන්ත්‍රික දළු නෙලීමකදී සුද්ධලාභය වත්තට එන සුද්ධලාභය වැඩි. අපි මේක අර එකපාරම මේ මේක අපිට නුහුරුයිනේ ඕන දෙයක් අපිට පුරුදු නැසි වුණාම තමයි පොඩ්ඩක් අපහසු. ඊළඟට තව දෙයක් මේකේ අපේ දැනගන්න කට්ටියට හැමෝටම නන්දසිරි මේකෙදී කොහොමද දින ගාන මේක දලු නෙලීමක් ඔයා ඒක පොඩ්ඩක් ඔව් දලු නෙලීමේ දින ගාන දවස් 15යි 20යි අතර කාලයකට තමයි දලු කඩන්නේ අපි පැහැදිලි වගේ කියන්නේ දලු પરම්පරා දෙකකට ගහ පරිවර්තනය කරනවා මැද රට සහ පහත රට වගාව උඩ රට නම් දලු પરම්පරා තුනක් හෝ හතරක් වෙනවා ඒක ප්‍රදේශ අනුව වෙනස් වෙනවා කොහොම වුණත් දලු කඩන්නේ දවස් 15යි 20යි අතර ඒක අපි ඉඩම අනුව ප්‍රදේශය අනුව තීරණය කරගන්න වෙනවා දළු කඩන එක. මුලින්ම මේක යන්ත්‍රයකට හදාගත්තට පස්සේ දවස් කොච්චර කාලෙකින්ද දළු ඇදීම? දවස් 18. සාමාන්‍ය අපි කියන්නේ හැම වෙලාවෙම දින 18කට සැරයක් කඩන්න. අපිට තීරණවන් දවස් 15ක් විතර ගියාම මේක දළු ටික අපිට ගන්න පුළුවන් කියලා දැන් ගන්න පුළුවන්. නැත්තම් පායන කාලෙකුණොත් ඔය 18 20ට විතර යනවා. යනවා. නමුත් මේ මං කිව්වේ දැන් මුලින්ම අවස්ථාවේදී අපි ලෙවල්ස් ගහලා හදාගත්තම 18න් එන එකක් නැහැ. ඒක ගහන මට්ටම අනුව සම්පූර්ණ මේස කප්පාදුවකට ගියොත් දවස් 40ක් 45ක් අතර කාලයක් යනවා. වටේ දළු ටික එනවනම් කියන්නේ මැද්ද විතර නම් අපි ලෙවල් කරේ වටේ දළු ටික ගත හැකි දවස් 18ක් 20ක් යනවා. 20ක් යනකොට ගත හැකිනේ. ඔව්. කොහොම කරත් 20න් එහාට කඩන්නත් එපා 15න් එහාට ගන්නත් එපා. ඔව්. හරි එහෙනම් අපි බලමු මැෂින් එක ඔපරේට් කරලා. ये
මේක ළඟට ගමු මේ කෙලවරට යන්න ඕන නැහැ කෙලවරට යන්න අනිත් එක ළඟට අල්ලේ ඕන නැහැ දැන් මේ 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 තියන්නේ නැතිනම් ගහන්න කලින් තත්තේ ඊළඟට මම මේ ටික අල්ලමු අපි මේට එන්න ගන්න බා මේ තියෙන්නේ මැෂින් එක භාවිත කරන කලින් තේ වගාවේ තත්ත්වය. ඒ කියන්නේ මේකේ කිසිම ලෙවල් එකක් නැහැ. මේ මට්ටමක් නැහැ. ඉතින් පොඩ්ඩක් මේ හැම්මෙන් පොකුරු වගේ ඇවිල්ලා තිනවා. අපි දැන් බලමු මැෂින් එක දාලා මොකද වෙන්නේ කියලා. එතකොට මේ මෙකනයිසේෂන් කරොත් වැඩි වෙන්න හේතුව තමයි දලු කිලෝ එකකට අතින් කඩන දලු වැටෙනවා දලු 650ත් 850ත් අතර. ඔව්. මැෂින් ප්ලකින් වලදී මේකේ දලු වත්තට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කර්මාන්ත ශාලාවට මේ මෙන්න මේ ආකාරයේ දලු මික්ස් එකක් හම්බෙන්නේ. අහහ. මේකෙදි හම්බෙන මේ ටිප්ස් සංඛ්‍යාව වැඩි. ඔව්. මේක ලපටි කොටස් වල ප්‍රමාණය කිලෝ ගාන ගත්තොත් වැඩි. වැඩි. මේකේ පොඩි ප්‍රමාණයක් මෙන්න මේ වගේ මෝරප කොටස් එනවා කිලෝ 100ට කිලෝ 1ක් 2ක් වගේ. හැබැයි මේක නිසා වෙන පාඩුවට වඩා මේ දලු සංඛ්‍යාව වැඩි වීම කිලෝ එකකට දලු 1200ක් විතර එනවා. හ්ම් හ්ම්. ඒතර දලු 1200 850යි කියන්නේ
දළු 400 කට වැඩිවීමක් තියෙනවා කිලෝ එකට. හැබැයි කිලෝ 400 කියන්නේ මේ ලපටි කොටස්. ඒතර මේ ටිප් එක වැඩි වෙනවා කියන්නේ අපි දන්නවා පැහැදිලිම ටේස්ට් එක වෙන්නේ. ටේස්ට් එක වෙන්නේ. මේක ඉඩමට ප්‍රශ්නයක්. හැබැයි ඉඩමේ කොහොමද ඒක මැනේජ් කරන්න කියලා අපි ඉඩමට කියලා දෙනවා. ඔව්. එතකොට ඉඩමේ මාසෙ ගත්ත අස්වැන්න මැෂින් එකෙන් කඩුව එක ගන්න පුළුවන් නම් මාස 3ක් යද්දි අපිට ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අනිත් එක මේ එතනදී ඒක මම හිතන්නේ ඉඩමට ප්‍රශ්නයක් නොවෙන්නේ සුද්ධලාභයේ පැත්තෙන් නේ. සුද්ධලාභයයි දළු කිලෝ ගන්න අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ පැහැදිලිවම අපි මැෂින් එකක් දිගින් දිගට පාවිච්චි කරද්දී ගහගෙන ප්ලකින් පොයින්ට් සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වෙනවා. දළු වෙන ස්ථාන ගන්න වැඩි වෙනවා. එතකොට මත්තමේ ඔක්කොම කැපෙනවනේ. මේක එක්කක්වත් අතන නැති වෙන කැපෙනවා. ඒ වගේම යටමේ හිඩස් තියෙන කොටස් මේක ලියලන්න ගන්නවා. ලියලන්න ගන්නවා. මොකද ඒක මැෂින් එකෙන් කැපෙන්නේ නැහැ. මුළු ඉඩමම වැහිලා යනවා. එතකොට අර අපිට එන්න එන්න මාස 3යි 6යි අතරදී ඉඩමේ දළු කියන්නේ සංඛ්‍යාව වැඩි කරනවා ගහක. ඒකෙන් තමයි අපිට අස්වැන්න වැඩි වෙන්නේ. මේ මැෂින් එකක් පාවිච්චි කරද්දී අපි දිගින් දිගටම දැක්කේ පොඩි දළු ගොඩක් එනවා. අහහ. දැන් මේ සාමාන්‍යයෙන් දැනට මේ යාන්ත්‍රිකව යන අක්කරයකින් කොච්චර දළු කැඩෙනවද? මතුගම දේවගඩයිස් මහත්තයා වත්තේ අක්කර 25ක් විතර මැෂින් එකෙන් කඩනවා. අක්කරයට දළු කිලෝ 550යි 700යි අතර යනවා. ඇවරේජ් කරොත් 600කට වගේ ඇවරේජ් වෙනවා. 600ක් වගේ ඇවරේජ් එක. ඇවරේජ් වෙනවා. හැබැයි කිට්ටුව තව එක්කෙනෙක් කඩනවා ගඟක් අයිනේ තේගස් 9000ක් අක්කර දෙකක්. දෙක. අක්කරයට දළු කිලෝ 900 සීමාව කියන අක්කර දෙකෙන් 1800 2000 අතර දෙනවා යා. දවස් 15කට කඩන. ඒක විශේෂ තත්ත්වයක්. ඒ කියන්නේ අපිත් හිතුවේ නැහැ ඇච්චර යන්න පුළුවන් කියලා. ඇත්තටම මැෂින් එකෙන් දළු කිලෝ 900 සීමාවටත් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. නමුත් 600 කියන්නේ ඇත්තටම හොඳ තත්ත්වයක්. 600 තමයි. අපේ ටාගට් එකදී 500යි. අපිට 600 ඇවරේජ් කරන්න පුළුවන් වෙලා තිනවා. ඒ කියන්නේ ලංකාවේ හෑන්ඩ් ප්ලකින් ඇවරේජ් එක 300යි. ලංකාවේ ඇවරේජ් එක. අපි ඒක 600 තරම් කිල්ල තියෙනවා මේ ක්‍රමෙත් එක්ක. දැනට ඔයාලගේ යන්ත්‍ර කොහෙද ගන්න තියෙන්නේ? ගන්න කම්පැනිට කතා කරලා ගන්න ඕනේ මොකද අපි ටෙක්නොලොජි එකත් එක්ක දැනට දෙන්නේ. ඍජුව කඩේකින් ගිහිල්ලා ගන්න මේ අවස්ථාව තවම දීලා නැහැ. මොකද ඒක දීලා තමයි පහුගිය කාලේම මැෂින් අසාර්ථක වුණේ. මොකද මැෂින් එක නෙමෙයි අසාර්ථක මැෂින් භාවිත කරපු විදිය. ඉතින් මේකේ ටෙක්නොලොජි එක නොදී කඩේකට දාලා ඔන්න අරන් යන්න කිව්වොත් ඒ තත්ත්වෙට තාක්ෂණය දිනුනෙ වෙලා නැහැ ගම්මට්ටමේ. ඉතින් දැන් අපිට මතුගම ප්‍රදේශය ගත්තොත් මිනිස්සු කඩෙන් ඇවිල්ලා අරන් යනවා. මොකද යන්ත්‍රය විකුණුවාම නන්දසිරි නොමිලේ ඇවිල්ලා සේවාවන් ලබා දෙනවා. දැනට පුහුණුවක් දෙනවා. මොකද මේ පුහුණුව නැතුව යන්න බෑ. අපි කියන්නේ අපිත් එක අවුරුදු දෙකක් යන්න කියලා. මේ ඉඩම ආපහු මට්ටම් කප්පාදුවක් ගහනවා නම් ගල් 24 30 උසින්. අන්න එතෙන්ට වෙනකම් අපිත් එක යනවා. ඒ වෙනකම් මේකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක විසඳ ගන්නවා. ඒ ටික විසඳගෙන යන්න පුළුවන්. දැන් එතකොට ඔයා ආපහු ඒ ගන්න ක්‍රමවේදේ පොඩ්ඩක් කියන්න මේ තේවගාවේ නිරත වෙලා ඉන්න ඔයාලට දැනගන්න පුළුවන් වේ. මැෂින් එක මිලදී ගන්න ආකාරය. මිලදී ගන්න ආකාරය. මැෂින් එක මිලදී ගන්න අපි සමාගමකට හරි අපි සම්බන්ධ කෙනෙක් කරා අපිට කතා කරාම අපි යාට උපදෙස් දෙනවා කොහොමද මැෂින් එක ගන්න ඕන කොහොමද ක්‍රියාත්මක කරන්න ඕන කියලා. එක්කෝ අපේ කම්පැනි එකට සල්ලි දාන්න ඕන. එහෙම නැත්නම් ඕඩර් එක ලබා දුන්නොත් අපි ගෙදරටම මැෂින් එක ගිහන්ලා දීලා භාවිතා කරන විදිය පිළිබඳව පැහැදිලි උපදෙස් මාලාවක් ලබා දෙනවා. ඉඩම වෙනස්කම් කරන්න ඕන නම් ඒකත් කියනවා ඉඩම මෙන්න මේ වෙනස්කම් ටික කරගන්න කියලා. එතන ඉඳලා වුරුදු එකහමාරක් දෙකක් වගේ අපිත් එක්ක තාක්ෂණික ගැටලු විසඳ ගත්තොත් මේක සාර්ථක ලෙස යාන්ත්‍රීකරණය කරගන්න පුළුවන්. පැහැදිලිවම කියන්නේ දැනට ලංකාවේ අක්කරේට දළු කිලෝ 300යි කඩන්නේ. ඒක දළු කිලෝ 500 600 සීමාවට ලේසියෙන් අරන් යන්න පුළුවන් මාස 3ක් 4ක් ඇතුළතදී. ඒකට පොහොර ප්‍රශ්නේ බලපායිද? පොහොර ප්‍රශ්නේ බලපානවා. ඒක ඇවිල්ලා මැෂින් වලට නෙවෙයි බලපන්නේ තේවල අස්වැන්නට. එතකොට අතින් අස්වැන්න අපි අක්කරේට දළු කිලෝ 250 200 සීමාවට බහින්න පුළුවන් පොර නැති වුණොත්. ඔව්. ඊට වඩා බහින්නේ නැහැ. ඒ ගානට මැෂින් එකෙන් ගැඩුවත් අතින් ගැඩුවත් බහිනවා. ඔව් මොකද දැන් මම එහෙම කියන්නේ මම දැක්කා දැන් संयोग मिश्र करण සියල්ල අසාර්ථක වෙනවා එහෙම වුණොත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එතනදී අපි විසඳුම් දෙනවා. මම හිතන්නේ වැඩි කාලයක් මේ තත්ත්වේ පවතී කියලා පැවතුනොත් මේ අපේ රටක් විදියට සහ කෘෂිකාර්මික රටක් නේ අපි මේ රටේ පවතින්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ දේවල් යථාර්ථයේ තේරුම් ගනිමුද. ලෝකේ ගත්තොත් අද දියුණු වෙවිලි තාක්ෂණ ක්‍රම ඇවිල්ලා තිනවා. ඉගෙනේ ඒවත් එක්ක අපි ගමන් කරන්න අවශ්‍යයි. මොකද අපි තේ නිෂ්පාදනයේ 5% අපි පරිභෝජනය කරන්නේ 95%ම ලෝක වෙළඳ පොළටයි. එහෙනම් ලෝක වෙළඳ පොළේ ඉල්ලන මිලට අපි තේ ලබා දෙන්න නම් අපි මේකට උපරිම කාර්යක්ෂම වගාව පවත්වාගෙන යන්න ඕන.
මේකේ නිෂ්පාදන වියදම අඩු කරන්න ඕනේ. ඒක කරන්න නම් අපිට අනිවාර්යෙන් තාක්ෂණික දේවල් දෙන්නම වෙනවා ගොවියට. එහෙම නැතුව ලෝක වෙළඳ පොළට බඩු විකුණන්න බෑ. දේශීයව පරිභෝජනය කරන්න නම් යමක් කරගත හැකියි. ඒකින්ද අපි තේව ගාව 95% විදේශීය රට යවන්නේ. ඒකින්ද මේකට අවශ්‍ය තාක්ෂණික දේවල් අපිට දෙන්නම වෙනවා. අනිත් ඩොලර් ප්‍රශ්නෙට හොඳ විසඳුමක්. පැහැදිලිද? අපි ඉන්න තත්ත්වයට තියෙන එකම සොලූෂන් එක තේව ගාව මේ සම්වර්ධන එක. මොකද විශ්වාසයෙන්ම කියන්න පුළුවන් පහුගිය අවුරුද්දේ මේ කුඩා තේව සම්වර්ධන අධිකාරිය එකතු වෙලා ගෙන ගිය වැඩපිළිවෙල හරියට අවශ්‍ය යෙදවුම් දුන්නා නම් මේ අවුරුද්දේ 120කින් 30කින් තේව ගාවේ අස්වැන්න වැඩි කරගන්න තිබ්බා. ඒ අවස්ථාව නැතුව ගියා ඇත්තටම කනගාටු. නන්දසිරි තව දෙයක් මේ මේ මැෂින් එකට අමතරව මම අර ඔයා කිව්වාගේ දේවගඩයිස් මහත්තයාගේ වත් එකන මතක් කරපු නිසා ඒකේ නිර අතරත් මේ ට්‍රිමර් එකෙන් අල්ලලා තියෙනවා නේ. මේවයිත් අල්ලන්න වෙයිද? මේ වගේ ඉදමකට නම් අපිට අල්ලගන්න වෙනවා. යන්න එන්න අඟල් 10ක විතර ඉඩක් අපිට හදාගන්න වෙනවා. මොකද දේවගඩයිස් මහත්තයා ඉදමේ තියෙන්නේ වගා කරලා තියෙන පරතරය වෙනස්. පරතරය වෙනස්. ඒ පරතරේ එක්ක අනිවාර්යෙන් අපිට ඉඩක් තියන්න පුළුවන්. මේ ඉදමක ලොකු ඉඩක් අපිට තියන්න බෑ. බෑ බෑ. පොඩි ඉඩක් තියාගෙන හරි ගස්සන්න පුළුවන්. මේ එහෙම අවශ්‍යතාවය තියෙන පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් වෙන නිර අතර ඉඩ හදාගන්න අවශ්‍යයි. ඒ නිර හදා ගැනීමෙන් දලු ආදායම වැඩි වෙයිද නැත්නම් ඒක කොහොමද? ඒක ලස්සනටද බලපාන්නේ නැත්නම් අස්වැන්න වැඩි වීමක් වෙනවද? අංක 1 තමයි කාර්යක්ෂමතාවය වැඩි වෙන එක. අස්වැන්න වැඩි වීමට සුළු වශයෙන් බලපානවා. නමුත් ඒ ඉඩ ප්‍රමාණය දලු හැදෙන ප්‍රමාණය අඩු වෙනවනේ. ඔව්. ඒකයි ඒ නිසා වැඩි වෙන අස්වැන්නයි ගත්තම නොසලකා හැරිය හැකි. ඒ කියන්නේ තිබිච්ච දැනම තමයි තියෙන්නේ. ඒක ගැටලුවක් නෙමෙයි. හරි මම නෑ මට ඒක ඔයාලට කියන්න ඕනුනේ මේ මැෂින් එකත් එක්ක ට්‍රිමර් එක ගොඩක් වෙලාවට ඕන වෙනවා නේද? ඒ නිසා තමයි මම ඒක ඇහුවේ ඔයාලත් ඒක මතක් කරලා තිබුණා. හොඳයි එහෙමනම් නන්දසිරි මහත්තයා ඔයා මම හිතන්නේ දිගු දුරක් මේ ගමන ඇවිල්ලා නූරිවතු යායට ඇවිල්ලා මම හිතන්නේ කිලෝමීටර 70 ගානක් මේ සේවාවන් ලබා දුන්නට බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා හැමෝම මේ මොන හරි නන්දසිරි මහත්තයෙන් දැනගන්න දෙයක් තියෙනවද? අතුල මම මේ වීඩියෝයෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒ අපට මහත් සතුටක්. එවගේම තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ අලුත්ම වීඩියෝ ඔබ ළඟට එසෙනින් ගෙන්නා ගැනීමට ඒ ළඟ තියෙන bell icon එකත් click කරන්න.